දැන් මම කතා කරන්නට යන අපේ එස්ස ඔබට බොහොම හුරුපුරුදු කෙනෙක් මොකද ඔහු ඔබේ නිවසට එනවා ඔබට උගන්වන්න මම කතා කරන්න සූදානම් වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙවන ගුරු ගෙදර වැඩසටහන ඔස්සේ ජාතික රූපවාහිනියෙන් ඔබ දකින ගුරුවරයෙක් ඒ විතරක් නෙමෙයි ඩයලොග් ටීවී හි නැනස ටීවී ඔස්සේ ලංකාවේ දරුවන්ට ජෛව පද්ධති තාක්ෂණ වේදේ උගන්වන ඒ ගුරුවරයා සමග අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සුපුන් එස් කොටපලගේ සර් මගේ ප්‍රශ්නය සාමාන්‍ය විදිහට මම අහන්න කැමතියි බයෝ සිස්ටම් ටෙක්නොලොජි ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂය ධාරාව අපි පොඩ්ඩක් හඳුන්වලා අපි මේ විෂය ධාරාවන් වල වගේ ඔබේ විෂය ධාරාව හදාරන කෙනෙකුට මොන වගේ අනාගතයක්ද දකින්නට පුළුවන් කියලා කතා කළොත් ඔව් සචිනි මේ ගොඩක් ස්තුතිය අවස්ථාව ලබා දුන්නට අවන් අපේ දරුවොත් එක්කම කතාව ඉස්සරහට අරගෙන යන්නම් ජෛව පද්ධති තාක්ෂණ වේදය කියනකොට අපිට මේ ඇත්තටම අර ලොකු අදහසක් ඔලුවට එන්නේ නැහැ එකසරේටම ඒක නිසා මම දැන් මේකේ විෂය අන්තර්ගතය ගැන කතා කරනවට වැඩිය මම සරල මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නම් දැන් ජෛව පද්ධතියක් කියන්නේ ජීවීන් ඉන පද්ධතියක්නේ ඉතින් අපි දන්නවා සරලව මිනිස්සු සත්තු ඊට පස්සේ ශාක ඒ දේවල් මේ ජීවීන් එතකොට ඒ ජීවීන් ඉන්න පද්ධතියකට තාක්ෂණය භාවිත කරන එක ගැන තමයි මගේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය යටතේ සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ඔයාලා අද මේ කියන කාලෙදි පුතේ අපි හිතමුකෝ මේ ටීවී එකේ අපි නිවුස් බලනවා කියලා. එතකොට අපිට මේ හොඳටම නිතරම දකින්න තියෙන ගැටලුවක් විදියට දකින්න පුළුවන් ටීවී එකේ කතා කරනවා වී මිල සහ සහල් මිල. එතකොට දැන් ඕක ගැන පුතේ සරලව මම කතා කරන්නම්කෝ මගේ සබ්ජෙක්ට් එක පැත්තෙන්. දැන් අපේ ලංකාවේ ඔය වී සහ සහල් ගැන අරුබුදයක් ගැන මේ දවස්වල කතා කරද්දී ඇත්තටම එක ගොවියෙක් අක්කරයක් පුතේ වගා කරොත් එයාට ලංකාවේදී ගන්න වෙන්නේ වී කිලෝග්‍රෑම් 1500ක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. අපි හිතමුකෝ අපේ අසල් වැසියෝ ඉන්දියාව. ඉන්දියාවේ පුතේ එක අක්කරයක් වගා කළා එයාල අඩුම ගානේ 2500ක් වී කිලෝ එයාලගේ අස්සන්න විදියට ගන්නවා. එතකොට එකම ඉඩ ප්‍රමාණය ඉන්දියාව කියන රටේ අක් මේ වී කිලෝ 2500ක් ගනිද්දී අපි 1500ක් ගන්න තැනට ගිහින් තියෙන හේතුව තමයි අපේ තාක්ෂණයේ තියෙන අඩුව. එතකොට ඔය කියන ලෝකේ බොහෝ රටවල් වල තියෙන තාක්ෂණයේ අනුව අපිට පුළුවන් නම් අපේ ලංකාව පුතේ මේ ඒ තාක්ෂණයට නැඹුරු කරගන්න ඒත් එක්කම අපිට පුළුවන් අපේ ලංකාව ඇත්තටම දියුණු කරන්න. ඊට අමතරව ඔයාලට පුතේ ලොකු රැකියා ශාස්ත්‍රයක් මේ ඔස්සේ තියෙනවා. එතකොට මම අපේ ওই විෂය ගැන අඳුන්වල දෙද්දී ඊටත් අමතරව විශේෂයෙන් කැමති දැන් ලංකාවේ පුතේ අපි හිතමු දැන් බයිරහා, නෙල්නා, CIC මුකුත් තොන්නේ අපි හිතමු මංචි මැලිබන් කියලා. ඒ පුතේ ලංකාවේ ආහාර නිෂ්පාදන ආයතන. එතකොට ඒ නිෂ්පාදන ආයතන වලට ලංකාවේ විශේෂයෙන්ම තාක්ෂණික දැනුම තියෙන ශ්‍රමිකයෝගේ හිඟයක් තියෙනවා. ඒ ආයතන බලාගෙන ඉන්නවා ඉක්මනටම මේ තාක්ෂණික දැනුම තියෙන ශ්‍රම පිරිසක් ලංකාව ඇතුලේ බිහි වෙනකන් මොකද එයාලගේ ඇතුලේ ලොකු වේකන්සි ප්‍රමාණයක් තියෙනවා අපේ මේ කියන ජෛව පද්ධති තාක්ෂණ වේදය හදාරන දරුවන්ට. පුතේ මේ දැන් සරලව ගත්තොත් අපි මෙහෙම හිතමුකෝ අපි යනවා මේ පළතුරු කඩේකට. ගිහිල්ලා පළතුරු ගනිද්දී ඒ පළතුරු කඩේ තියෙනවා පුතේ මේ ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි ඒක එන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඒත් එක්කම මේ ගමේ තිබිච්ච කෙසෙල් සහ ගස් ලබුත් තියෙනවා අනිත් පැත්තේ. එතකොට ওই දෙක දිහා බැලුවොත් අර කෙසෙල් සහ ගස් ලබු ගමේ ඉඳලා නගරෙට එද්දි ඒකේ ඇත්තටම තැලිච්ච තැන් හීරිච්ච තැන් ගොඩක් වැඩි. හැබැයි ඕස්ට්‍රේලියාව වගේ රටක ඉඳලා ලංකාවට දුරකතර ගෙවාගෙන මාස ගාණක් තිස්සේ එන ඇපල් ගෙඩිය දොඩම් ගෙඩිය මේ අද උදේ ගහෙන් කැඩුවා වගේ ලස්සනයි. ඒකට හේතුව එයාලගේ තියෙන ටෙක්නොලොජි එක තාක්ෂණය. එතකොට ඒ තාක්ෂණයේ පුතේ මේ අපේ ගාව නැහැ අපේ ලංකාවේ. අන්නේ ගැටලුවට තමයි අපි මේ විසඳුම් හොයන්නේ. එතන අපි කෘෂිකාර්මික රටක් තමයි. නමුත් ඒක සාම්ප්‍රදායික කෘෂිකර්මාන්ත වෙලා තියෙනවා ටෙක්නොලොජි එක පාවිච්චි නොකරන. අනිත් දේ දැන් අපි හිතමුකෝ අපේ දරුවෙක් ටෙක්නොලොජි ගණගෙන කැම්පස් ගිහිල්ලා උපාධියක් ගත්තොත් ඔය කියන පුතේ ටෙක්නොලොජි හොඳටම පාවිච්චි කරන ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, ජපානේ වගේ රටවල් වල ලොකු රැකියා අවස්ථාවන් තියෙනවා ලංකාවෙන් පිට. දැන්
මෙතන ඉන්න කවුරුත් දන්නවා මේ අපි හිතමුකෝ ඇමරිකාව ඊට පස්සේ එංගලන්තේ වගේ රටක් ගත්තොත් ඇත්තටම මුහුදත් එක්ක සම්බන්ධයිනේ. නමුත් මම දන්නවා දැන් අපි ටීවී එකේ ඇඩ් එකක් යනවා නේද ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා. අපි ආපහු හරවල යවනවා කියන සංකල්පයක්. නමුත් ඒ කන්සෙප්ට් එක දීලා තියෙන ඕස්ට්‍රේලියාවට විතරයි. ඇමරිකාවට එංගලන්තෙට දීලා නැහැ. හේතුව තමයි ඕස්ට්‍රේලියාවේ ඔය මම කියන අපි අර කතා කරන තාක්ෂණෙත් එක්ක ලොකු රැකියා මේ විභවයක් තියෙනවා. එතකොට මේ රැකියා විභවයට පුතේ බයෝසිස්ටම් ටෙක්නොලොජි උපාධියක් අරගෙන යම්කිසි දරුවෙක් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටකට ජොබ් එකකට ඇප්ලයි කරොත් උඩින් මෙයාට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ රැකියා විභවයක් ඒ දරුවන්ට තියෙනවා. දැන් ලංකාවේ රැකියා තියෙනවා, ඊට අමතරව ලෝකේ වෙනත් රටවල් වල රැකියා තියෙනවා. එතනින් පස්සේ ඉතාම විශේෂ දෙයක් කියන්නම් පුතේ, 2019 අවුරුද්දේ චීනය විසින් සඳමතට පුතේ යානාවක් යවනවා. දැන් මම මේ කියන දේවල් ඔයාලට වර්තමාන තාක්ෂණෙත් එක්ක පුතේ Google ගිහිල්ලා සර්ච් කරා නම් ඔක්කොම තොරතුරු වෙනවා. ඒ සඳමතට යවපු යානාවේ එයාලා විවිධ පරීක්ෂණ අතරේ එයාලා එක පැත්තක් තමයි පුතේ මේ සඳේ පුළුවන් ද වගා කරන්න කියන එක. එතන සඳේ වායුගෝලයක් නැහැ. ඒකේ තියෙන පස්මත කොහොමඩවත් වගා කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ඒ රිසර්ච් එක 2019 අවුරුද්දේ සඳමත ගන්නවා. ඇත්තටම වාසනාවක් කියන්නේ දැන් ඔයාලා කවුරුත් දන්නවා මේ විජය රජතුමා අපේ ලංකාවට එනකොට ගුවේනිය මොකද්ද කර කර හිටියේ කියලා අපේ දරුවන්ගෙන් ඇහුවොත් එයාලා කියන්නේ මොකක් කරද්ද කියලාද? ගුවේනිය අර කපු කටිමින් හිටියනේ. අන්නේ කපු බීජ සඳ මත පුතේ පැල කර ගැනීම හැකියාව චීනට තිබුණා. එතකොට මේ ඉනේ 2021 අවුරුද්දේ මේ වෙනකොට ඒ වැවිච්ච කපුවට හැබැයි මැරුණ ටික දවසකින් නමුත් පුතේ සාර්ථක පියවරක්. ජෛව නැත්නම් ජීවී කියන සාධකය අපි පෘථුවියෙන් ඔබට ගෙනියන්න පුතේ මේ තාක්ෂණය අපි පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ NASA ආයතනය කිව්වොත් ඕනම කෙනෙක් දන්නවා. ඒ NASA ආයතනය විසින් පුතේ අභ්‍යවකාශේ පවත්වගෙන යනවා අභ්‍යවකාශ මධ්‍යස්ථානය. ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානේ පුතේ මේ වෙනකොට සාර්ථක සලාද වගාවක් කරනවා. එතකොට ඔය කියන එක තැනකවත් පස් නැහැ. නමුත් පස් නැති මාධ්‍යක අභ්‍යවකාශේ වගාවක් කියන ජීවි සාධකය කොහොමද පිහිටවන්නේ කියන එක අපේ සබ්ජෙක්ට් එක ඇතුලේ පුතේ ඇත්තටම ගත්තොත් 11 වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරනවා. එතකොට ඒ සබ්ජෙක්ට් එකේ අපේ 11 වෙනි පාඩමේදී ඔය පස් රහිතව වායුගෝල නැතුව කොහොමද වගා කරන්නේ කියලා කතා කරන අපි උපාධියක් හැදෑරුවොත් එතනින් පස්සේ පුතේ ඕස්ට්‍රේලියාව ඔය ඇමරිකාවේ NASA ආයතන වගේ තැනක රැකියාවකට යන්න බැහැයි කියලා කෙනෙක්ට කියන්න බැහැ නේද? අන්තිම වතාවට මම මෙන්න මෙහෙමත් චුට්ටක් කියනවා පුතේ. අපි නුවරඑළිය යනවනේ ට්‍රිප් එකක්. දැන් නම් ඉතින් යන්න බෑ මොකද තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක. අපි නුවරඑළිය පුතේ ගියොත් ඒ නුවරඑළිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක වගේ ආසන්නව තියෙන සීතඑළිය කියන ගම. ওই සීතඑළිය තියෙනවා පුතේ මේ රජේ ගොවිපලක්. ওই රජේ ගොවිපලේ පුතේ අර්ථාපල් සාර්ථකව වගා කරනවා එක පස් බිඳුවක්වත් ගෑවෙන්නේ නැතුව. හරිද? ඒ කියන්නේ මම නිකන් ආරාධනා කරනවා එහෙම නුවරඑළිය ප්‍රදේශයේ ඔයාලා යනවනම් ওই සීතඑළිය කියන ෆාම් එකට ගිහිල්ලා බලන්න එක පස් බිඳුවක්වත් නැතුව පුතේ සාර්ථක අර්ථාපල් වගාවක් කරනවා. ඒකයි පුතේ ටෙක්නොලොජිය. ඒකට ඒක මේ තාම අපේ ලංකාවේ ට්‍රයල් විදියට යන්නේ. නමුත් ඒ ටෙක්නොලොජිය එක ගැන කතා කරද්දී ඒ හදාරල උපාධියක් එක පුතේ අපිට පුළුවන් අපේ ලංකාව ඊට පස්සේ ඔයාලගේ රැකියාව අවස්ථා ඒ දේවල් පුළුල්ව පුතේ මේ ලෝකෙට අරගෙන යන්න ඔයාට දිනන්න මම ආරාධනා කරනවා තාක්ෂණ වේදේ විෂය යටතේ අපි ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය හදාරමු කියලා. දැන් මං හිතන්නේ මේ කතා බහ අහගෙන ඉන්න ඔබට හොඳින්ම තේරෙනවා ඇති මේ කතා කරන්නේ අද ගැන නෙමෙයි. අද ගැන නෙමෙයි අපේ අනාගතය ගැන, මේ ලෝකයේ මේ රටේ අනාගතය ගැන, මේ රට සංවර්ධනය කරන්න, මේ රටේ තියෙන තාක්ෂණය සංවර්ධනය කරන්න, ඒ මගින් ලෝකෙට යන්න, මේ සඳහා හොඳ දැක්මක් තියෙන ඔබට තමයි මේ තාක්ෂණ වේදේ විෂය ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් නංගි මල්ලි අර කිව්වා වගේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හොඳ රැකියා අවස්ථාවක් හිමි කරගන්න මං හිතන්නේ තාක්ෂණ වේදේ ඔබ තෝරා ගන්නවා නම් ඔබට හොඳ අවස්ථා බොහෝමයක් තියෙනවා.